රටම යුගදනම ගිවිසුම අද කරලියට ඇවිත් අවසන්. මහරාත්‍රියේ අත්සන් කළ මෙම ගිවිසුම තවත් හෙජින් හෝ මිග්ගණු දෙනුවක් වී හැකි බවයි අද පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කළේ. මේ කම්පැනි එක තියෙන්නේ කොහෙද? 1209 ඔරේන් ස්ට්‍රීට් වෙලින්ටන් DE 19801. මොකද්ද මේ ස්ථානය? ඒ සුපර් මාකට් එක. ඒ සුපර් මාකට් එකේ අර ලෝලු විකුණනකම් රෙදිපිලි බඩුව ඔක්කොම විකුණන අතරේ එහෙ එල්එන්ජි විකුණන. මේ ගිවිසුමට ලංකාව වෙනුවෙන් අස්සම් කරන්න කවුද? මුදල් ලේක මාටිගල. ඒ අස්සන සහතික කරන්න කවුද? ෆර්ඩිනන්ඩ් මහත්තයා. කවුරු වශයෙන්ද? විදුලි බල මණ්ඩලයේ සභාපති වශයෙන් එයා අස්සම් කරනවා. ඒ කියන්නේ ආටිගල මහත්තයාගේ අස්සන. විට්නස් කරනවා. ඊට පස්සේ ඇමරිකානු සමාගමේ අස්සම් කරනවා. ඒකේ MD සුද්දා. ඒ අස්සන සහතික කරන්න කවුද? ඒත් ෆර්ඩිනන්ඩ්. ඒතන අස්සන සහතික කරන්න කවුරු විදියටද? මුදල් අමාත්‍යාංශයේ උපදේශක විදියට. එතකොට විට්නස් කවුද? දෙන්නම එකේනයි. මේ දෙවනි මිග් ගනු දෙනුව මතක තියාගන්න. දැන් මේගොල්ලෝ මේ රට කාලා මේ රටේ ඉඳ සාරේ හූර ගන්නවා. හෙට අනිද්ද පැනලා යන්න මේ කට්ටිය තියෙන ඔක්කොම සල්ලි ටික අපි හම්බ කරගෙන යන්න හදන්නේ. මෙතන විමල් වීරවංශ මහත්මයා දැන් පළාතෙන් පළාතට ගිහිල්ලා රැස්වීම් තියාගෙන මේ යුග දනමි ගැන කියනවා. චෝදනා කරන්නේ ජයත් නැහැ, සුන්දරත් නැහැ කියලා මේ ජයසුන්දර මහත්මයා. නෑ, එයා කරන්න හදන්නේ මේ උඩ හොදලා යට මෙහෙම කරනවානේ. මුළු ඇඟේම කක්ක ගාගෙන එයා පිටකොන්ද තියෙනවා නම් මම කියනවා කෙලින්ම අත දික් වෙලා කතා කරන්න. පීපී ජයසුන්දර කියන නිලධාරියෙක්. පීපී ජයසුන්දර පත් කරේ කවුද? ජනාධිපතිනේ. මිනිස්සු තීන්දුව ගන්න ඕනේ බුද්ධියෙන්. පපුවෙන් නෙවෙයි. පපුව දීලා තියෙන වෙන වැඩවලට. අපේ රටේ මිනිස්සු තීන්දුව ගන්නෙ පපුවෙන්. ඒක තමයි මේ රට කාලකන්නේ උනේ මෙච්චර තත්. දුක් විඳලා හදපු තම නිවස පොලී මුදලාලිලාට විකුණා දමන ආකාරය පාර්ලිමේන්තු මන්ත්‍රී එරන් වික්‍රමරත්න මහතා ප්‍රකාශ කළා. හරියටම අර ගෙදර වගේ ඊළා ණයට ගත්තා, ඉඩමක් ගත්තා, ගෙයක් හැදුවා. බොහොම අමාරුවේ මුදල් ඔක්කොම ලැබුණේ නැහැ. මොනවාද කළේ? ගමේ ඉන්න පොලි මුදලාලි ළඟට ගිහිල්ලා අධික පොලියට ගත්තා. පොලි මුදලාලි මොනවාද කරන්නේ? උප්පු අරගෙන ගියා. ඒ වෙලාවේ උප්පු හරෝගෙන අරගෙන ගියේ පොලි මුදලාලි. ඉතින් මේ ගැටලුව, මේ ප්‍රශ්නය දැන් අපිට රටක් හැටියට බැලුවොත් ඒක තියෙනවා. දුර්වල තැනක ඉඳලා ගනුදෙනු කරනවා. ජනතා විමුක්ති පෙරමුණේ ලාල්කාන්ත මහතාද යුගදනවි ගිවිසුම පිළිබඳව කතා කළා. දැන් විමල් වීරවංශ මහත්තයාතුළු අනිත් අය විරුද්ධ වෙන්නේ ප්‍රතිපත්තිමය වශයෙන්ද දේශපාලන වශයෙන් විතරක්ද කියන ඒවා අපි බලන්න. ආණ්ඩුවක් ජනතාවගෙන් ඈත් වෙලා කලකිරිලා ඒ තත්ත්වයට පත් වෙනකොට ආණ්ඩුව ඇතුලේ ඉන්න සමහර කණ්ඩායම් එළියට එනවා. ආණ්ඩුවට විවේචනය කරලා ජනතාව වෙනුවෙන් පෙනී ඉන්නවා. මේක අපේ රටේ දිගටම සිද්ධ වෙච්ච දෙයක්. මේක අලුත් නාටකයක් නෙමෙයි. අර කතාවක් තියෙනවානේ ජයග්‍රහණයන්ට පියවරු 100යි පරාජයන් අවජාතකයි කියලා. මේ අතර සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති බලවේගයේ මාධ්‍ය ප්‍රකාශක හා කැඳවුම්කරු ආනන්ද පාලිත මහතාද මේ පිළිබඳව කතා කළා. යුගදනිවි බලාගාරය ෆ්‍රොස්ටයා කියන සමාගමකට මහරෑ 12ට හතර වරන් ගහන කොමිස් ගැහිලි ගිවිසුම අහෝසි කරන්න කියන එකයි අපේ ඉල්ලීම. 140 කොටස් සිට සීලුම දේවල් අහෝසි වෙන්න ඕනේ. ආණ්ඩුව කරුණාකරලා ගිවිසුම ක්‍රියාත්මක කරන්නේ නැහැ කියන එක අධිකරණයට දැනුම් දීලා නීතිපතිතුමා මාර්ගෙන් හරි මේ නඩුවෙන් ඉවත් කළා මේ ගිවිසුම අහෝසි කරන්න. තනත්තා වාදි නම් එතෙන්ට යන්න. මේ අතර අමාත්‍ය මහින්ද අමරවීර මහතාද මේ පිළිබඳව කතා කළා. මම අමාත්‍යවරයා ඉන්න අවස්ථාවෙත් ඇමරිකානු තානාපතිනිය ඇවිල්ලා මුණ ගැහිලා මේ යෝජනාව ඉදිරිපත් කරා. ඒ අනුව කැබිනට් පත්‍රිකාවක් අපි සකස් කරා. නමුත් ඒ කැබිනට් පත්‍රිකාව කැබිනට් මණ්ඩලයට ගත්තේ නැහැ. මොකද ඒ වෙනකොට මැතිවරණයක් ආසන්න තිබුණේ. ඉන්පසුව ඩලසල්හප් පෙරම ඇමතුමා විදුලි බල ඇමතුණාම එතුමත් ඒ ආකාරයෙම කැබිනට් පත්‍රිකාවක් මම ඉදිරිපත් කරපු එක සුළු සංශෝධන ප්‍රමාණයක් එක්ක එතුමත් ඉදිරිපත් කළා තිබුණේ. මේ කැබිනට් පත්‍රිකා දෙකේම අපි තාමත් පැහැදිලිව කියලා තියෙනවා මණ්ඩලයක් පත් කරන්න විශේෂඥ දැනුම තියෙන කට්ටියක් මේක බලන්න. අපි කිසිසේත්ම රටට අහිත කර ආකාරයේ කැබිනට් පත්‍රිකා ඉදිරිපත් කරන්න කටයුතු කරේ නැති කෙනෙක් කියන්න කැමතියි. මෙම යුගදනවි ගිවිසුම පිළිබඳව සියලු හෙළිදරව් කළේ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතායි. මහරෑ මෙවන් ගිවිසුමක් අත්සන් කර ඇති බවද මුලින්ම පාර්ලිමේන්තුවට පැවසුවේ ඔහුයි. අවසානයේ මේ රහසිගත ගිවිසුම සභාගත කිරීමට ක්‍රියා කළෙත් අනුර කුමාර දිසානායක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයායි. ආණ්ඩුව කිව්වේ මේක විකුණලා නැහැ කියලා. ආණ්ඩුව කිව්වේ මේක ආයෝජනයක් කියලා. ඒ කිසිවක් නෙවෙයි. මේ බලාගාරයේ 140ක් විකුණලා තිබෙනවා. ඒ නිසා දා ආණ්ඩුව මේ ගිවිසුම හංගගෙන හිටියේ ඇයි කියලා ඉතා හොඳින් පෙන්눔 කරලා තිබෙනවා. රටේ බොහෝ ප්‍රශ්න වලට පිළිතුරු සපයීතු තිබීදී මුදල් අමාත්‍යංශයේ එහි ඇමතිවරයා බැසිල් රාජපක්ෂ ඇමරිකාවට ගිහිල්ලා තිබෙනවා. ගොඩාක් අමාත්‍යවරු රට අත්හැරලා නිවාඩුවට යමින් තිබෙනවා. මේ පාලකයන් පෙන්눔 කරන්නේ රට ගිනි ජාලාවක තිබුණා තමන්ගේ සුකෝබ්බ ජීවිත තමන්ගේ වරප්පසදලා ජීවිත ගත කරන්න තමයි සූදානම් වෙන්නේ කියලා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.